නිර්මාංශව දිවිගෙ වූ ප්‍රසිද්ධ චරිත කිහිපයක්. මස් රහිත හෙවත් නිර්මාංශ ආහාර වේලක් අනුභව කිරීමට ඇතමුන් අද උත්සුක වෙනවා. මෙම නිර්මාංශ ආහාර වේල පිළිබඳ සංකල්පය බිහි වූයේ පුරාතනයේ සිටයි. ආදිකාලයේත් මිනිසුන් නිර්මාංශ ආහාර ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවට සාධක හමුව තිබෙනවා. එලෙස නිර්මාංශ වූ පිරිස අතරින් එදා මෙදා තුර විසූ ප්‍රසිද්ධ චරිත කිහිපයක් ගැන තමයි අද අපි ඔබට අරගෙන ඉන්නේ. අංක 1 පයිතගරස් දාර්ශනික සමෝස්හි පයිතගරස් පයිතගරස් මස් රහිත ආහාර අනුභව නොකළ බවත් නිර්මාංශ යන වචනය පොදු ව්‍යවහාරයේ භාවිතා කිරීමට ප්‍රථම එබඳු ආහාරයක් පයිතගරේන් යනුවෙන් බොහෝ විට හැඳින් වූ බවත් ඉතිහාසමය ලියකියවිලිවල සඳහන් වෙනවා. පයිතගරස් සහ ඔහුගේ අනුගාමිකයන් සත්ව මස් අඩංගු නොවන සීමා සහිත ආහාර රටාවක් අනුගමනය කළ බව ඇතැම් මූලාශ්‍ර පෙන්වා දෙනවා. ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේ විසූ දාර්ශනික සහ ගණිතඥ එව්ඩොක්සස් වාර්තා කළේ පයිතගරස් ඇතුළු අනුගාමිකයන් සත්ව මාංශ අනුභවයේ ප්‍රතික්ෂේප කළාසේම දඩයම් කරුවන් සහ මස් වලින් දන්ත බගහැරී ගිය බවයි. ඇරිස්ටෝටල් සහ ඇරිස්ටොක්සීන්ස් යන දෙපළ හුවා දක්වන්නේ පයිතගරස් වරුන් සිය චාරිත්‍රානුකූල හේතු මත මස් අනුභවය අවම කළාසේම ඔවුන්ගේ මාංශ අනුභවය නිශ්චිත සත්ව වර්ගයට හෝ මාංශ කොටසකට පමණක් සීමා වූ බවයි. පයිතගරස් සැබැවින්ම නිර්මාංශ ආහාර වේලක් අනුගමනය කළේද නැද්ද යන කරුණ මෙමගින් විවාදාත්මක ස්වරූපයක් උසුලනවා. පයිතගරස් නිර්මාංශ බවට කිසිදු සමකාලීන ලියවිල්ලක සවිස්තරාත්මකව සඳහන් නොවීම මේට හේතුවයි. අංක 2 ඊජිප්තුවේ ශාන්ත අන්තෝනි ක්‍රිස්තියානි ධර්මයට අයත් නිර්මාංශ සහ අධර් නිර්මාංශ කණ්ඩායම් ගණනාවක් එකල ජීවත් වුණා. එලෙස සිටි කිතුණු නිර්මාංශකෙක වූයේ 3-4 වැනි සියවසේ ඊජිප්තුවේ වාසය කළ ශාන්ත අන්තෝනි මුනිදුයි. එතුමන් කිතුණු ගෞරවයට නිරායාසයෙන් පාත්‍ර වූයේ සාන්තුවරයෙකු ලෙස මිය ගියදා සිටයි. පාදුවාවේ අන්තෝනි වැනි අන්වර්ථ නාමයන්ගෙන්ද එතුමා කැපී පෙනුණා. අනෙකුත් ආගමික නායකයන් සේම ශාන්ත අන්තෝනි මුනිදුන්ද ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයේ ලබා ගැනීමට සැනසීම හෝ පෞද්ගලික සතුට ලැබෙන ඕනෑම දෙයකින් වැළකී සිටියා. බ්‍රහ්මචාරීව සිටීම, නිදි වර්ජිතව සිටීම, නිර්ආහාරව සහ නිර්මාංශ වීම යනාදී පිළිවෙත් එතුමන් මෙහිදී අනුගමනය කළා. අංක 3 ලියනාඩෝ ඩාවින්චි. ලියනාඩෝ ඩාවින්චිගේ නිර්මාංශ භාවය ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාධක හමුව නැතත් එතම නිර්මාංශ දිවියක් ගත කලායයි සැලකෙන සාක්ෂි කිහිපයක් මේ විනිට හමුව තිබෙනවා. සත්ව මාංශ අනුභව කිරීමෙන් ලියනාඩෝ වැළකී සිටි බවට විස්තරවට සමකාලීන වාර්තා පවතිනවා. ඉතාලි ගවේෂක ඇන්ඩ්‍රියා හෝසාර්ලි තමාට ඉන්දියාවේ මුණ ගැසුණු නිර්මාංශකයන් පිළිබඳව ගිලියානෝ ඩී මෙඩිසීට ලියනාඩෝගේ අනුශාසකයෙකුට සිය ලිපීන් මෙලෙස පවසනවා. මෙහි වෙසෙන ගස්සරටි නම් ජනකාණ්ඩය අතිශය මෘදුයි. රුධිරය සහිත කිසිම සත්වෙක් අනුභව නොකිරීමට එම ජනයා කටයුතු කරනවා. පණ ඇති කිසිදු ජීවියෙක් නොරිද වීමටත් ඔවුන් වග බලා ගන්නවා. අපගේ ලියනාඩෝ මෙවැනිම පුද්ගලෙ. ලියනාඩෝගේ පෞද්ගලික සටහන් පොත් රැසක් මේ වන විට හමුව තිබුණත් හෙතෙම පෞද්ගලිකව මාංශ අනුභව කළේද නැද්ද යන වගෙහි සඳහන්ව නැහැ. ලියනාඩෝගේ ඇතැම් ලේඛන සත්ත්ව සුබ සාධනයට ගැඹුරු සැලකිල්ලක් දක්වා තිබෙනවා. සමහර සත්ව කාණ්ඩ මාංශ ලබා ගැනීමට ඇති කරන බවත් මේ බිහිතිය දනවන කරුණ බවක් ලියනාඩෝ පවසනවා. අංක 4 මහත්මා ගාන්ධි අවිහිංසාවාදී පියා සිට නම්තරම් මහත්මා ගාන්ධි ශ්‍රේෂ්ඨ ඉන්දීය නායකයෙක් මෙන්ම සිවිල් ක්‍රියාකාරිකයෙක් වුණා. කුඩා කල සිටම නිර්මාංශික වූ හෙතෙම නිර්මාංශත්වයේ ප්‍රගුණ කළ වෛෂ්ණව හින්දු පවුලක උපත ලැබුවා. නව යෝන් වියට පා නගත්ම ගාන්ධි සිය පවුල් සම්ප්‍රදායන්ගෙන් ඈත් වී ඉඳ හිට දුම්පානයත් මස් අනුභව කිරීමත් සිදු කළ බව පැවසෙනවා. කෙසේ වෙතත් එංගලන්තයේ නීතිය හදාරන කාලය අතරතුර නිර්මාංශ අවන්හල් සොයා දිනකට සැතපුම් 10ක් හෝ 12ක් දුරක ඇවිද යාමට ගාන්ධි උත්සුක වූ බවයි පැවසෙන්නේ. නිර්මාංශිකත්වයේ කෙරෙහි තම කැපවීම යළි තහවුරු කිරීමට මෙමගින් ඔහුට හැකි වුණා. අංක 5 ෆ්‍රාන්ස් කෆ්කා විසිවෙනි සියවසේ විසූ විශිෂ්ට සාහිත්‍ය දරෙක් තමයි ෆ්‍රාන්ස් කෆ්කා. නවකතා සහ කෙටිකතා කරුවෙකු වූ හෙතෙම නිදන්ගත ආහාර ජීර්ණ ආබාධයකින් අවාසනාවන්ත ලෙස පීඩා වින්දා. මේට ප්‍රතිකාර වශයෙන් නිර්මාංශමය ආහාර වේලක් අනුගමනය කිරීමට මොහු උත්සාහ කළා. නිර්මාංශකයෙකු වීමට අමතරව කෆ්කා ආහාර විලාස ගණනාවක් අනුගමනය කිරීමටත් ප්‍රිය කළා. හොරස් ෆ්ලෙචර්
විනාඩියකට සිය වතාවක් අප ගන්නා ආහාරය හපා විකන ලෙස ප්‍රකාශ කළ ඉගැන්වීමද ෆ්‍රාන්ස් කෆ්කා පිළිපැද්දා. සත්ව මාංශ ආහාරයට ගැනීම සදාචාරාත්මක නොවන දෙයක් බව හෙතෙම සඳහන් කළා. සිය මිතුරෙක් සමග බින් මෙදුරකට ගිය අවස්ථාවක කෆ්කා එහි සිටි විසිතුරු මත්සෙකුට නිර්වුල් හෘද සාක්ෂියකින් ඔබේ සුන්දරත්වය මට දැන් බලන්න පුළුවන් යරවෙන් බුමුණ නයිරු මිතුරට දැකගත හැකි වූ බව ලේඛනයේක සඳහන් වනවා. අංක 6 මාරි ෂෙලි නිර්මාංශයන සංකල්පය රොමැන්ටික යුගයේ ආරම්භයේදී දක්නට නොලැබුණා. 1978 වසරින් ආරම්භ වී 1837 වසර දක්වා පැවති රොමැන්ටික යුගය කලාවේ සහ සාහිත්‍යයේ නව පිබිදීමකට බෙහෙවින් බලපෑවා. බොහෝ ලේඛකයන් ප්‍රංශ විප්ලව ආස්වාදය ලබා තිබීම රොමැන්ටික කාල පරිච්ඡේදයේදී දකින්නට ලැබුණා. රොමැන්ටික යුගය සමග සමීපව සම්බන්ධ වූ සමහර සාහිත්‍යවේදීන් නිර්මාංශ ආහාර වේල කඳුගමනය කළා. රොමැන්ටික් කාලයේදී එක් ලාක්ෂණික අදහසක් වූයේ ස්වභාව සෞන්දර්ය ගැඹුරින් අගය කිරීමයි. බොහෝ රොමැන්ටික සාහිත්‍යදරයන් සත්ව මාංශ අනුභව නොකිරීමට උනන්දු වූයේ එබැවිනි. මෙම යුගයේ සිටි මාරි ෂෙලි කතුවරිය ෆ්‍රැන්කන්ස්ටයින් නම් විද්‍යා ප්‍රබන්ධ ග්‍රන්ථය බිහි කිරීමේ ගෞරවයට පාත්‍ර වූවා. මස් රහිත ආහාර වේලක් අනුභව කළ ඇගේ සාහිත්‍ය නිර්මාණ නිර්මාංශ ප්‍රකාශන බවට සමහරු අර්ථ දක්වනවා. සුප්‍රසිද්ධ ෆ්‍රැන්කන්ස්ටයින් විද්‍යා ප්‍රබන්ධයේ හුරු පුරුදු අයෙකුට ෆ්‍රැන්කන්ස්ටයින් රාක්ෂයාගේ කය මල සිරුරු කොටස් වලින් එකලස් වූවක් බව මෙහිදී මතකයට නැගෙනවා. විද්‍යා ප්‍රබන්ධයේ මුල් පිටපතට අනුව ෆ්‍රැන්කන්ස්ටයින් රාක්ෂයාගේ කය සෑදී ඇත්තේ සත්ව ඝාතකාගාරයක තිබූ මාංශ කොටස් වලින්. රාක්ෂ කය ඝාතනාගාරයේ මාංශ කොටස් වලින් සෑදෙන අයුරු ෂෙලි කතුවරිය බීතියෙන් යුතුව සිය ග්‍රන්ථයේ පෙන්වා දෙනවා. ෆ්‍රැන්කන්ස්ටයින් රාක්ෂයා නිර්මාණය වීම බිහිසුණු සාස්වභාවික වූ නමුත් එම රාක්ෂයා නිර්මාංශකයෙකු ලෙස ක්‍රියා කරන අතර බොහෝ රොමැන්ටික බුද්ධිමතුන් අපේක්ෂා කළ ආකාරයටම ස්වභාව ධර්මයන් සමග සහයෝගීව සිටීමටද හුරු වූ අයෙක්. අංක 7 ජෝන් හාවි එක්සත් ජනපද නිර්මාංශිකත්වයේ ප්‍රමුඛ යෝජකයා බවට පත් වූයේ වෛද්‍ය ජෝන් හාවි. එතම නිර්මාංශිකත්වය ප්‍රවර්තනය කළේ එය ජීව විද්‍යාත්මක ජීවන දර්ශනයක කොටසක් ලෙස හඳුන්වා තිබේ. මෙයට එක්වන නිර්මාංශක අනුගාමිකයන්ට මත්පැන් සහ දුක්වල භාවිතය තහනම් වූ අතර දැඩි ව්‍යායාම් කිරීමද අනිවාර්ය වූයා. හාවි අනුගමනය කළ ජීව විද්‍යාත්මක ජීවන දර්ශනය දැකගත හැකි එක් ලක්ෂණයක් වූයේ මිනිසාගේ බොහෝ ලිංගික ක්‍රියාකාරකම් විවිධ කායික හා මානසික රෝග ඇතිවීමට හේතු වන බවයි. එබැවින් මෙය මර්ධනය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා. එතෙම සිය දර්ශනය සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කළ අනෙක් පියවර වූයේ ප්‍රෝටීන් අඩු කාබෝහයිඩ්‍රේට් අධික මෘදු ආහාර වේලක් තම රෝගීන්ට ලබා දීම. එම ආහාර වේල ඔහුම නිර්මාණය කළ එකක් වූ අතර එලෙස බිහි වූ ආහාර ප්‍රභේද දෙකක් නූතන වෙළඳපොලේ අපටත් දක්නට ලැබෙනවා. ග්‍රැනෝලා සහ කෝන් ෆ්ලෙක්ස් යනු එම ධාන්‍යමය ආහාර ද්විත්වයයි. අංක 8 ලියෝ ටොලස්ටොයි නිර්මාංශ ව්‍යාපාරය වර්ධනය වීමට වගකීතු ප්‍රධාන චරිතයක් වූයේ 19 සියවසේ රුසියාවේ උන් ලියෝ ටොලස්ටොයි ලේඛකයා. තම ජීවිතයේ අවසාන දශක තුන සාමවාදයට සහ අරාජිකවාදයට යොමු කළ ටොලස්ටොයි ක්‍රිස්තියානි ධර්ම අනුවාදයටද බෙහෙවින් ඇප කැප වූවා. ටොලස්ටොයි ගමන් කළ සාම මාවත මිනිසා මෙන්ම සත්ව හිංසනයේද එකහෙළාම ප්‍රතික්ෂේප කළා. හැරල් විලියම්ස් රචිත ද එතික්ස් ඔෆ් ඩයට් ග්‍රන්ථයේ කවස්ථාවක ටොලස්ටොයි සත්ව ඝාතකාගාරයට ගිය ගමන ගැන විස්තරයක් අන්තර්ගත වනවා. තැනින් තැන වැතිර තිබූ සත් වැට සැකිලි දුඟදහමන වියලි පාංශ කොටස් සහ එම ඝාතකාගාරයේ සේවයේ නිරත වූවන්ගේ උදාසීන හැසිරීම ටොලස්ටොයි කම්පණය කිරීමට සමත්ව තිබෙනවා.